මට YouTube channel එකෙන් එන්න හිතුවා. අද නම් මේ හදිසියෙන් තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මට හිතුණා ගොඩක් කාලෙකින් හින්දා මෙන්න මේ බ්‍රොකොලි සැරසිල්ල කොහොමද කරන්නේ කියලා ඕගලන්ට කියලා දෙන්න ඕනි කියලා. ඇත්තටම මම FB live එකක් ආවා. ඒකත් තමයි හැමෝම මතක් කරේ වීඩියෝ එකක් කරලා දෙන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ හදිසියෙන් දැස්සෙන වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ සැරසිල්ල කොහොමද හදන්නේ කියලා. අපි බලමු මෙන්න මේක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෙන්න මේ වගේ කෙහෙල් බඩ ඕනේ. මේක අඩියක් විතර ප්‍රමාණය ගත්තාම ඇති. ඒ වගේම මෙන්න මේ වගේ බොක්කල සහ පොල්කල පාට බීකින් ගත්තත් මේක ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි කරන්නේ මෙන්න මේ කෙහෙල් බඩේට මෙන්න මේ ගොක්කල ප්‍රමාණයකට කපා ගන්න ඕනේ. මෙන්න මෙතන ඉඳලා මෙතනට මේ විදිහට එන විදිහට ප්‍රමාණයට මේ ප්‍රමාණයට පොල් පොල 12කුයි ගොක්කල 12කුයි අවශ්‍ය වෙනවා. දැන් පොල් කොල ටික කපාගෙන ඉවරයි. ඊළඟට ගොක් කොල ටිකක් කපාගමු. ඒ ප්‍රමාණයම වෙනවා. මේ විදිහට මෙතනින් තියලා ගන්න මේ විදිහට කියලා. මේ විදිහට තියලා. මනවල. මම කපන්නම්. කපාගත්ත කොළවල මේ අගිස්ස මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. මම එකක් සුද්ධ කරලා පෙන්නන්නම්. මේ විදිහට. මේ හැම එකෙම සුද්ධ කරගන්න. මේක තමයි දැන් මේ විදිහට දිග ඇරලා කෙහෙල් බඩේට ගහගන්නේ. මේ විදිහට ගහලා මේ පැත්තට දාලා මෙහෙම ගහන්න තියෙන්නේ. මේ පැත්තත් ඒ වගේ සුද්ධ කරගන්න. දැනගන්න ඕනේ මේ හැදේ කපගන්නේ කොහොමද කියලා. ඒක කියලා දෙන්නයි හදන්නේ. ඒකට මේ දැන් කපාගත්ත කොලේ මෙන්න මේ විදිහට අල්ලගෙන මෙන්න මෙහෙම අතුලට ටිකක් කපලා ඒක මෙහෙම පහලට අදින්න. ආයෙත් මෙහෙම අල්ලගෙන මේ විදිහට කපලා මෙහෙම පහලට අදින්න. අපි දැන් මෙන්න මේ ගොක්කොලේ සවි කරලා කෙසෙල් බඩේට මේ පුන් කලසක් හදාගන්න ඉන්න ඇලේට තමයි සවි කරන්නේ. මේක ඇලේට තමයි දැන් ඔක්කොම ටික සවි කරන්න හදන්නේ. හතර පැත්තට හතරක් ඉස්සෙල්ලාම සවි කරගන්න. මේ ලාරිටි මේ අතර නවන්න. දැන් මේ තද කුල පාටට මේ ඉඩ තියලා මේ වගේ එකක් කර එකක් මේ විදිහට ගහ ගන්න ඕනේ. මේ විදිහට ඉඩ තියන්න ඕනේ තද කුල පාට ටික ගහ ගන්න. දැන් මේ අතරින් පතරට තමයි තද කුල පාට ගහ ගන්න. දැන් අපි ලා කුල පාට ටික ගහලා ඉවරයි. දැන් තද කුල පාට ටික ගහන්නයි යන්නේ. ඉතින් ඒකට මේ අතරින් පතරට තමයි මේ ඉඩස් වලට මේ විදිහට මෙන්න මේ විදිහට සවි කරගන්න. දැන් මේ පුන් කලස ලස්සන කරගන්න මෙන්න මේ වගේ ගොක්කොල වල අගිසි ටිකත් අර විදිහට උල් කරගෙන මෙන්න මේ වගේ කොළ ටිකකුත් හදාගන්න ඕනේ. මම මේ කොළ හදන විදිහ කලින් වීඩියෝ වලදී ඔයගොල්ලන්ට කියලා දී තියෙනවා. එහෙනම් දැන් අපි මේකෙන් සරසගමු. අපි හදාගත්ත පුන් කලස මේ වගේ එනින් තනින් මේ වගේ
ගහන්න. හරි මේ තියෙන්නේ මං හදපු හුන් කල්ස. ඉතින් ඔයාලට පුළුවන් පන්සලට මේ වගේ දෙයක් කරලා ඔබලගේ දායකත්වය දෙන්න. ඉතින් මං හිතුවා අද අපේ පන්සලේ කටින උත්සවය තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට මගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා මෙන්න මේ වගේ හුන් කලස් ටිකක් හදලා දෙන්න පන්සලට. ඉතින් ඔයාලත් ඔබලගේ පන්සලට මේ වගේ හුන් කලස් හදලා දෙන්න පුළුවන් පුළුවන් මේ වගේ උත්සවවලට. ඉතින් හිතෙන්නේ නැතුව මේ වගේ දෙයක් කරන්න ඔයගලන්ටත් හිතට ධෛර්යයක් ලැබෙන්න ඇති කියලා මම හිතුවා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලවනම්. එහෙනම් ඉල්ලන්න සුබ රාත්‍රියක්.